අදත් ඔයාලට ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක පාසටහන් අපේ YouTube නාලිකාවේ අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා මුණ ගැහෙන්න ආවා. ඒ වගේම බෙල් අයිකන් එකත් සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන්. පැහැසරණිය මිනි පැමිණිය කොත් අකට බන්ද කිකිනිය තද ගිහිනිය විමන් වට නොව පැරණිය වනරමණිය විටින් විට සැලලිනිය වතු කැලනිය පුරවරට මනහර නාමෙනවියනිද ලවැලි පිට ගෙනමිනි වෙන තත්නියගින් මැදරුවට කනහෙව කියන බුදු ගුණකි නියුරු කොට බඩ මඳ කලක් සිට ඉතිං සැලලිහිනි සන්දේශයේ තොටගමුවේ රාහුල හිමියන් මේ වර්ණනා කරන්නේ කැලණිය ගැන. මේ දෙවනි කවියට අනුව කැලණි ගඟ අසබඩ නාග කන්‍යාවියන් වීණා වයමෙන් බුදුගුණ ගී මීරුසරෙන් ගායන ගායනාවන් අහගෙන මදක් විවේකගෙන යන්න කියලා තමයි සැලලිහිනියට තොටගමුවේ රාහුල හිමියන් කියන්නේ. කැලණිය නාග ගෝත්‍රික ජනතාව ජීවත් වූ ප්‍රදේශයක් විදිහට වගේම බෞද්ධයන් වන අපිටත් ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කැලණිය ගැන වගේම නාගදීපය ගැන ටිකක් කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා හැමෝටම ආයු බොහෝ වේවා කියලා පාසටහන් අපේ YouTube නාලිකාවට වෙනදා වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්දේ බක් මාසේ අමාවක පොහොය දවසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කරනවා. ඒ උන්වහන්සේගේ දෙවන වර ලක්දිවට වැඩම කිරීම. අතීත ලංකාවේ යක්ෂ, නාග, රාක්ෂ, දේව යන ජනවර්ග හතරක් ජීවත් වුණා වගේම මේ සිව්කුලය නිසා සිව් හෙළ සී හෙළ වෙලා පසුව සිංහල වුණා කියලත් මතයක් විද්‍යාඥයන්ගේ තියෙනවා. වඩුන් නාගල, ඒ කියන්නේ වර්තමාන කල්පිටිය, මණිනාග දීපය සහ කැලණිය යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මේ නාග ගෝත්‍රිකයන්ගේ වාසභූමි පිහිටා තිබුණා. මණිනාග දීපයේ මහෝදර නාරජුගේ දියණිය සරණ පාවා දුන්නේ මහෝදර නාරජුගේ නැගණියගේ පුත් චූලෝදර නාරජුට. මේ විවාහයෙන් චූලෝදර නාරජුට දායාද වශයෙන් ඉතාමත් මහාර්ග මිනි පළඟක්, එහෙමත් නැත්නම් මැණික් පුටුවක් ලැබෙනවා. ඉතින් මේ නාග කුමරිය හදිසියේ මිය යාමත් සමග ඇයගේ පියා වුණ මහෝදර නාරජු තමන්ගේ බෑණනුවන් වන චූලෝදරගෙන් නැවත එම මිනි පළඟ ඉල්ලා සිටිනවා. එහෙත් චූලෝදර නාරජු මේ ඉල්ලීමට එකඟ නොවීමත් සමගම මේ මහා යුද්ධයක් බවට පත්වනවා. මහෝදරගේ මාමා වුණ කැලණිය පාලනය කළ මණියක්කිත නාරජුගේ සහයෝගයක් ඔහුට ලැබෙනවා. ඒ නිසා ඉතා දරුණු අන්දමේ යුද්ධයක් ඇතිවෙන්න කරුණු සකස් වෙනවා. මේ මිනි පළඟ මුල් කරගෙන නාග ගෝත්‍රිකයන් අතර බිහිසුණු යුද්ධයක් ඇතිවීමෙන් සිදුවන දරුණු විනාශය දිවසින් දැකපු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විනාශය වළක්වාලීම පිණිස දෙවැනි වර ලංකාවට වැඩම කරනවා. ඒ වගේම දෙව්රම් වෙහෙර දොරටුව අභියස කිරිපලුරුක විමානයක් කරගෙන වාසය කරපු සමිද්ධි සුමන දෙවියා පෙර භවයක මණිනාග දීපයේ විසූ කෙනෙක්.
ඔහු යලිත් එම ප්‍රදේශයම වාසභවන බවට පත් කරගත්තොත් ඔහුටත් නාගයන්ටත් යහපතක් සිදුවන බව දුටු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිරිපලුරුකත් රැගෙන මණිනාග දීපයට යාමට එන ලෙස එම දේවතාවාට දැනුම් දෙනවා. එම සටන් භූමියට වැඩම කළ උන්වහන්සේ අහසෙහි පලක් බැඳ වැඩ සිට සවනක් ගන්න බුදුරැස් විහිදුවමින් පෙළහරපා නාගයන් දමනය කොට ඔවුන්ට ශ්‍රී සද්ධර්මය දේශනා කළ අතර එම දහම් අසා ඉමහත් ශ්‍රද්ධාවට පත් නාගයන් සාමදාන වී මේ ගැටුම ඇතිවෙනට මුල්ලෝ මිනි පළඟ එහෙමත් නැත්නම් මේ මැණික් පුටුව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ මැණික් පුටුවේ වැඩහිඳ සඳහම් දේශනා කරමින් එය පාරිභෝගික වස්තුවක් බවට පත් කරනවා. උන්වහන්සේට ගෞරව කරන්නට මේ මැණික් පුටුව තැන්පත් කරලා නාගදීප දාගැබ නිර්මාණය කරනවා. එය රාජායතන චෛත්‍ය නමින් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ අසලම රෝපණය කරපු කිරිපලුරුක සමිද්දි සුමන දෙවියගේ වාසභවන බවට පත් වෙනවා. ඒ වගේම පසුව ලංකාව පාලනය කරපු දේවානම්පියතිස්ස මහල්ලකනාග වෝහාරතිස්ස දෙවන අග්බෝ ආදී රජවරුන් වරින් වර මෙම චෛත්‍ය රාජානන් වහන්සේ පිළිසකර කරන්නට යෙදුන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ මණිනාග දීපයේදී බුදුරජාණන් වහන්සේට පිදු මිනි පළඟ කැලණි දාගැබේ තැන්පත් කරලා තියෙනවා කියලා ඇතැම් අය කියන්නේ කරුණු වරදවල තේරුම් ගැනීම හේතුවෙන්. මණි පල්ලංක එහෙමත් නැත්නම් මිනි පළඟ සහ මණි මණ්ඩප ඒ කියන්නේ මැණික් මණ්ඩපය කියන වචන දෙක හරියාකාරව පැහැදිලි කරගත්තාම අපට පුළුවන් ඒක තේරුම් ගන්න. මණි පල්ලවම් කියන දෙමළ පොතට අනුව මිනි පළඟ එහෙමත් නැත්නම් මැණික් පුටුව කියන්නේ අඩි 3.5ක් උස අඩි 9ක් දිග ආසනයක්. ඒක කවිච්චයකට සමාන බව එතකොට අපිට පේනවා. දීප වංශයට අනුව මේ මිනි පළඟ වෛරෝඩි ඔබ්බවා සාදන ලද්දක්. බුදුරජාණන් වහන්සේ ලක්තිවට තෙවනවර වැඩම කරන්නේ මණියගීත නාරජුගේ ඇරයුම පරිදි. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම පිණිස කැලණියේ පනවා තිබුණු මණ්ඩපය මැණික් වලින් තනා සරසා තිබුණා. එම මණ්ඩපය බුදුරජාණන් වහන්සේටත් 500ක් මහරහතන් වහන්සේටත් වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවක් වුණා. විස්තර කර ඇති ආකාරයට එය අලංකාර පිරිත් මණ්ඩපයක් බඳු වුණා. කැලණි දාගැබ ඉදිකරනු ලබන්නේ මේ මණ්ඩපයේ තිබුණ ස්ථානයේ. ඉතින් මේ අනුව නාගදීප දාගැබේ මිනිපළඟ තැන්පත් කෙරුණා වගේම බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට මණි මණ්ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණා. මේ ගැන හංස සංදේශයේ මණියක් නයිදු කළ මුනිදා දිව බොජුන් වැළඳ සැනෙහි නඳ මුනිඳු පිහිටුවා කළ දාගැබට වැඳ යනුවෙන් සඳහන් වෙනවා. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට නාගදීප රාජායතන චෛත්‍ය කියන්නේ ශාසන ඉතිහාසයේ අවසානය දක්වාම පවතින ඉතාම වැදගත් පූජනීය ස්ථානයක්. සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන විට විවිධ වෙහෙර විහාරවල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා නාගදීප චෛත්‍ය භූමියට වැඩම කර එතනින් දඹදිව විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුවට වැඩම කර දේශනා ප්‍රාතිහාර්යක්ද සිද්ධ කර අතුරුදහන් වනු ලබන බව බොහෝ බෞද්ධ පොතපතවල සඳහන් වෙනවා. එය මිනින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන්නේ මේ ආකාරයට. එකල සත්‍යයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මදවීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ සර්වඥ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යෑමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබේ. එකල බුදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්දිව රුවන්වැලි මහා සෑයට වඩිති. එතැනින් නාගදිවයින රාජායතන චෛත්‍යයට රැස්වෙති. එයින් මහා බෝමැඩ කරා වඩිති. මේ ශාසනායුෂ ප්‍රශ්නය විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම සාහිත්‍ය ග්‍රන්ථ කීපයකම මේ පුවත සඳහන් කරලා තියෙනවා වගේම බෞද්ධයන් අතරත් මේ ප්‍රසිද්ධ මතයක් වෙනවා. ඒ වගේම පූජා සත්කාර නොකරන ස්ථානවලින් සර්වඥ ධාතුන් වහන්සේ බැහැරට වැඩම වීම සිදුවන බවට විශ්වාසය අදටත් බෞද්ධයන් අතර පවතිනවා. මණිනාගදීපයේ රාජායතන චෛත්‍ය වන්දනාමාන කර ගැනීමට පැමිණි භික්ෂුන් වහන්සේලා 69කට නාගා නැමැති 16ක් තමන් වෙහෙස මහන්සි වී උපයාගත් ධනයෙන් දානයක් පූජා කරලා තියෙනවා. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්ෂුන් වහන්සේලා වීරියෙන් යුතුව රහත් බව ලැබ එම දානය පිළිගෙන තියෙනවා. ඒ පුවතස්ස පැහැදුන රජතුමා නාගා දාස බවින් මුදවාගෙන
මණිනාගදිවයින ඇයට තෑගි ලෙස ලබා දුන් බව සද්ධර්මලංකාරයේ නාගාවස්තුවේ සඳහන් වෙනවා. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබෙන්නේ ඉන්පස්සේ. මෙහි ජනතාවගේ සිද්ධිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත් වූ නාගා මියගේ පස දේවත්වයට පත් වෙනවා. හින්දු බැතිමතුන් නාගම්මා, එහෙමත් නැත්නම් නාග පූෂාණි අම්මාන් කෝවිල ලෙස හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනන දෙවලට. එය වර්තමානයේ නාග විහාරයේ ආසන්නයේම පිහිටා තිබෙනවා. එම භූමියේ නටබුන් හා සෙල්ලිපි ඇති බවත්, ඒවා මත නව ගොඩනැගිලි ආදී ඉදිකර ඇති බවටත් බොහෝ දෙනා අද විශ්වාස කරනවා. ඒ වගේම ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වන මහා පැරකුම් රජතුමා විසින් ඉන්දියානු වෙළඳුන් දැනුවත් කිරීම සඳහා ඌරාතට වරායේ පිහිටුවා තිබූ සුප්‍රකට දෙමළ සෙල්ලිපියේ කොටසක් මෙම කෝවිලේ බිත්තියකට සවිකර ඇති ආකාරය දැක ගන්න පුළුවන්. වගේම එම සෙල්ලිපියේ ඉතිරි කොටස ආයුධ මුවහත් කිරීමට භාවිතා කළ බවට දැනගන්නට තියෙනවා. වල්ලිපුරම් විෂ්ණු දේවාල භූමියෙන් 1906 වසරේ ලැබුණ සෛලමය බුද්ධ ප්‍රතිමාවක් සර් හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා සියම් රටේ සිව්වන රාම රජුට පරිත්‍යාග කර තිබුණ අතර ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා එම පිළිමය නැවත ලක්දිවට වැඩමවා ගැනීමටත් වෑයමක් දරලා තියෙනවා. නාගදීපය යනු අතීතයේදී යාපන අර්ධද්වීපයේම ඇතුළත් විශාල ප්‍රදේශයක් වුණ අතර වෙළඳ භාණ්ඩ හෝමාරු කළ ප්‍රධාන පෙළේ තොටුපළ කිහිපයක් පිහිටා තිබුණා. එකල ප්‍රසිද්ධ ඌරාතොට දැන් කයිට්ස් දූපත සංගමිත්තාතරණිය වැඩම කළ දඹකොළ පටනද පැරණි නාගදීපයටම අයිති තොටුපළක් වුණා. ජයශ්‍රී මහා බෝධිය වැඩමවන අවස්ථාවේ සමුද්‍ර නාගයින් බාධා කළ බවත් පසුව ඔහු එයට පුද සත්කාර කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. වර්තමානයේ නාගදීපය දෙමළ බසින් නයිනතිව් වෙලා තියෙනවා. ඒ වගේම දෙමළ නාමකරණය නිසා බොහෝ බෞද්ධ ඓතිහාසික උරුමයන් බෞද්ධයන්ට අහිමි වෙලා තියෙනවා. කරදිවයින කාරතිව් වුණා. දාගැබ් රැසක් ඉදිකර තිබූ බොදු පුදබිමක් වන කදුරුගොඩ කන්ද රෝඩී වුණා. දුටුගැමුණු මහරජු දවස මහරහතන් වහන්සේලා වැඩහුන් පුවංගු දිවයින පුංකුඩති වුණා. ඉතින් මේ එලෙස අපට අහිමි වී ගිය අපේ උරුමයන්ගෙන් අංශු මාත්‍රයක් විතරයි අපි ඔයාලට පෙන්වලා දුන්නේ. මීට අමතරව නාගදීපයට වර්තමානයේ යාපනය කියලත් භාවිතා වෙනවා. වගේම මෙය සියවස් 5කට වඩා නොවැඩි කාලයක සිට භාවිතා වන නමක් වෙනවා. අතීතයේ යාපා කියලා හඳුන්වන්නේ පදවි නාමයක්. එහෙත් දමිළ භාෂාවෙන් යාල්පානම් එහෙමත් නැත්නම් වීණාකාරයාගේ දේශය විදියට ඔවුන් ප්‍රවාදයක් ගොඩනගාගෙන තියෙනවා. පොළොන්නර යුගයේදී කෙටි කාලයකට විදේශ ආක්‍රමණිකයන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා තිබුණ යාපා පටුන හයවන පැරකුම්බා රජ සමයේ, ඒ කියන්නේ රාජ්‍ය වර්ෂ 1450ටත් 1467ත් අතර කාලේ සපුමල් කුමාරයා විසින් කෝට්ටේ පාලනය යටතටගෙන නැවත වරක් ලක්දිව එක්සේසත් කරනවා. ඒ වගේම නල්ලූර් කෝවිලත් ඔහු විසින් පිළිසකර කරනවා. ඒ බව කෝවිලේ පූජා පවත්වන යාතිකාවල සඳහන් වෙනවා. ඒ වගේම සංඝබෝධි භුවනෙකබාහු යනුවෙන් ඔහුගේ නමත් කියවෙනවා. ඉතින් මේ අපේ ඉතිහාසයේ කැලණියත් නාගදීපයත් පිළිබඳව සඳහන් වූ අල්ප වූ තොරතුරක් විතරයි. මේ වගේම අපෙන් උදුරාගත් අපට අහිමි කරපු අපේ ඉතිහාසයේ යෝධ පාසටහන් ඔස්සේ ඇවිද යන්නට තමයි අපි මේ පුංචි උත්සාහයක් ගත්තේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝවකින් හමුවන බලාපොරොත්තුවෙන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම ගිහින් එන්නම්. ඉතින් මේ වගේ වටිනා දේවල් ඔයාලගේ දැනමට එකතු කරගන්න අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය සලකුණු කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් අලුත් වීඩියෝවකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ඔබගෙන් සමුගන්නවා.